ආසියානු කුසලානය පරාජයත් සමග සමාජ මාධ්‍යවල ඇති වී තිබෙන එක එක රැලි නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දැඩි පීඩනයක් ඇවිල්ලා තියෙනවා මුළු ක්‍රිකට් ශ්‍රේෂ්ඨයටම පීඩනයක් ඇවිල්ලා තියෙනවා ඉතින් විවිධ කතා මතුවලා තියෙන අතරේ ශ්‍රී ලංකාවේ එක් දින ලෝක කුසලානයක් හිමි කර දුන්නු සහ ශ්‍රී ලංකාවට ලෝක කුසලානයක් පළවෙනි වතාවට හිමි කරලා දුන්නු නායකයා අර්ජුන රණතුංග ඔන්න පළවෙනි වතාවට අපේ කණ්ඩායම වෙනුවෙන් නායකයන් වෙනුවෙන් ඉදිරියට ඇවිල්ලා තියෙනවා ඉතින් යම්කිසි උත්සවයකදී අර්ජුන රණතුංග අදහස් පළ කරනවා මේ පරාජය ඒ වගේම මේ ක්‍රිකට් තත්ත්වය දැන් ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් ඔහු කියන්නේ මේ ක්‍රිකට් කණ්ඩායමට මේ ක්‍රීඩකයන්ට උඩ පැන පැන පහර එල්ල කරන්නට එපා ඔවුන් තමයි මේ රටේ වස්තුව ඔවුන් ඉතාමත් හොඳ දක්ෂ ක්‍රීඩකයන් පිරිසක් ඔවුන්ව රැක ගන්නට ඕනි ඉතින් සමාජ මාධ්‍යවල එක එක දදා ඔවුන්ට පහර එල්ල කරනවා එහෙම නොකළ යුතුයි 1996 කණ්ඩායමෙන් අරවින්ද ද සිල්වා ඉවත් කළාට පස්සේ ඉතිරි ක්‍රීඩකයන් නැත්නම් ඉතිරි ක්‍රීඩකයන් 10 දෙනාට වඩා අති දක්ෂ ක්‍රීඩකයන් කණ්ඩායමක් තමයි අද ක්‍රීඩා කරන්නේ කියන එක ඔහු කියනවා එතන සිටින චමින්ද වාස් පුෂ්ප කුමාර වැනි ක්‍රීඩකයන් ඉදිරියේ තියාගෙන ඔහු කියන්නේ ඔවුන්ට මාත් එක තරහ වෙන්න එපා අද ඉන්න කණ්ඩායම 96 කණ්ඩායමට වඩා ඉතාමත් දක්ෂ ක්‍රීඩකයෝ ටිකක් ඉන්නේ අරවින්ද සිල්වා විතරක් අයින් කරලා ඉතිරි කණ්ඩායම සංසන්දනය කරොත් කෙනෙක් ඔහු පැහැදිලි වුණා කියනවා ඉතින් මේ වන විට දැඩි අවධානයක් ඒ ප්‍රකාශය සම්බන්ධයෙන් අරගෙන තියෙනවා විශේෂයෙන්ම ක්‍රිකට් ආශ්‍රිත සමාජ මාධ්‍යවල ඒක දැන් පොඩ්ඩක් කතාබහට ලක් වෙන තත්ත්වයකටත් පත් වෙලා තියෙනවා ඉතින් ඇත්තටම ශ්‍රී ලංකාවේ බිහිවෙච්ච කැප්ටන් කූල් කියලා තමයි කියන්නේ සමහරක් විට 2005 ඉපදුණු ක්‍රීඩා ලෝලින් එක දන්නේ නැතුව ඇති කැප්ටන් කූල් කිව්වහම MS ධෝනි කියලා තමයි ගොඩක් කට්ටිය හිතේ තියාගන්නේ. එහෙම නෙමෙයි 1996 නැත්නම් 90 ගණන් වල කිව්වේ කැප්ටන් කූල් කියලා අර්ජුන රණතුංගට. ඉතින් ඔහුගේ දත්ත බැලුවොත් එහෙම ලොකුවට දක්ෂතා දක්වපු ක්‍රීඩකෙක් නෙමෙයි අර්ජුන රණතුංග. මොකද ඔහු එන ස්ථානයත් එක්ක 50වා 100වා ගහන්න පුළුවන් ස්ථානයකුත් නෙමෙයි. ඔහු එන්නේ 5ට 6ට නිසා. නමුත් තරඟ ඇදගෙන ගිහිල්ලා තියෙනවා නායකත්වයෙන් දායකත්වයේ දක්වලා ශ්‍රී ලංකාවට හිටපු නැති කණ්ඩායමක් හදපු නායකයෙක් තමයි අර්ජුන රණතුංග. ඉතින් ඔහු කියන්නේ ඔහුගේ කණ්ඩායම ගැන ඔහු හොඳටම දන්නවා. ඔහු ගෙදර නවත්වගෙන ගෙදර කන්න බොන්න දීලා තමයි ওই කණ්ඩායම හැදුවේ කියලා පසු කාලෙක ඔහු කිව්වා. දෙවැනි නායකයෙක්. එතකොට ඔහු දන්නවා තමාගේ කණ්ඩායම ගැන. එතකොට ඒ තරම් මහා ලොකු දක්ෂතා තිබුණේ නැතත් ඔහුට හැකියාව ලැබෙනවා ලෝක කුසලානයක් ජයග්‍රහණය කරගන්නට. ඉතින් ඊට වඩා දක්ෂතා මේ ක්‍රීඩකයන්ට තියෙනවා. හැබැයි ප්‍රශ්නය තමයි ඉහළ ඉන්න පුද්ගලයන්ගේ යම් යම් දේවල් නිසා මේ කණ්ඩායම යම් අපහසුතාවයකට පත් වෙලා තියෙනවා කියන එකත් ඔහු කියනවා. විශේෂයෙන්ම පාලනය සම්බන්ධයෙන් තමයි කතා කරන්නේ ක්‍රිකට් ශ්‍රේෂ්ඨයේ. ඉතින් ඔවුන්ගේ යම් යම් ක්‍රියාකාරකම් නිසා මේ කණ්ඩායමට යම් කිසි දේවල් වලට මුහුණ දෙන්නට සිදුවී ඇති බවත් ඔහු විශේෂයෙන්ම පවසනවා. ඉතින් එවැනි කාරණාවක් තමයි කියන්නේ ක්‍රීඩකයන්ගේ දක්ෂතා සම්බන්ධයෙන් කිසිදු සැකයක් නැහැ. අතීතයට වඩා දක්ෂ ක්‍රීඩකයෝ ටිකක් දැන් ඉන්නේ කියන එක කියන අතරේ ඔහු කියන්නේ මේ ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලන්නේ සමාජ මාධ්‍යවල උඩ දාගෙන ගහන එක නතර කරන්න කියලා. ඔවුන්ගේ මානසික මට්ටම පහත වැටෙන නිසා ඇතැම්ම ලෝක කුසලානයකුත් ඉදිරියේදී තියෙනවා. තව සතියකින් ලෝක කුසලානේ. ඉතින් උඩ පැන පැන ගහන එක නතර කරලා දැන් ඔවුන්ට සහයක් වෙන එක තමයි තියෙන්නේ ලෝක කුසලානේ අවසන් වෙනකන්. ඊට පස්සේ ලෝක කුසලානේ අවසන් වුණාට පස්සේ අපිට තියෙනවා කාලය විවේචනය කරන නම් විවේචනය කරලා අලුතින් නායකයෝ දාගන්න නම් අලුතින් නායකයෝ දාගෙන ක්‍රීඩකයන් දාගෙන ඕන එකක් කරන්න. හැබැයි දැන් මේ තීරණාත්මක මොහොතේ දැඩි විවේචන කරන්නට ගියොත් කාගේ කාගේ හරි සැලසුම් වලට අනුව ඇත්තටම අවසානයේදී පරාජයට පත්වන්නේ අපේ ක්‍රිකට් කණ්ඩායම විතරක් නෙමෙයි ශ්‍රී ලංකාව කියන මුළු රටම පරාජයට පත් වෙනවා. මොකද අවුරුදු 4කින් තමයි ලෝක කුසලානයක් එන්නේ. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.